లేదు అసలు ఆర్థిక తత్వం పోతే గొడక్ అమారు ఇది అమారు జీవత్తేని అమారు జీవత్తేని ఏ వడిల్ల తిని గివాగన్న బరువు తత్తెక్క లైట్ బిల్ వతరు బిల్ గివాగన్న బెహ దాగ్ది ఇకన్నీ గోయితం కరణేవత్ వినాశట పెత్తట హరిల తీన్ని గొయ్యత్ పల్లెహట బెహల తీనో ఇతిన్ అపిట యన్ని నతర నెతి వేగన తమ దై మూన దెన్న వేలా తీ మే పార మే ఛందයක් එහෙම එනවා ඉස්සරහට දිනාධිපති වරණයක් තියෙනවා කියලා කියනවා. ඔව්. ශාලි මහත්තයා මොකද හොඳයිද කොහොමද හිතන්නේ? ශාලි මහත්තයා ඉතින් මේ මිනිස්සුක් නරකේ කියන්න බෑ. ඉතින් මිනිස්සු කවුරුත් හොඳයිනො. ඉතින් අපිට තාම ඉතින් එයාගෙන්න කියලා යහපතක් නෑ. එයා ඉතින් රජයේ ගත්ත එක ලොකු දෙයක් නැත්තම් කරන්න කෙනෙකුත් නැහැ නෝක. දැන් මේ 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 මාමට හිතන්නේ කොයි වගේ කෙනෙක් දිනාධිපති වෙන්න ඕනද? කවුද දිනාධිපති වෙන්න ඕන කියලා හිතන්නේ? දිනාධිපති මේ අහවලා දිනාධිපති වුණොත් හොඳයි කියලා හිතන කෙනෙක් කවුරු ඉන්නවද? කරපු කට්ටිය නම් පුතේ මේ කවුරු කොලත් වැඩන්නේ නැහැ කියන එක තමයි මගේ හිතේ තියෙන්නේ. ඇයිද ඒගොල්ලෝ කරලා පුරුදු කට්ටිය මෙහෙම කරයනකොට තව තව කරත් ඒගොල්ලන්ට දුන්නත් ඉතින් ඒගොල්ලෝ ඒත් අපිට කරන්නේ මේ ටිකනේ. ඉතින් ඒක නිසා අලුතෙන් ජනාධිපති කෙනෙක් පත් කරගන්නවා නම් අපි කවුරුත් එක්ක බොහොම හොඳයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ජනාධිපති කෙනෙක් පත් කරනවා නම් මොනවද එයා ගාව තියෙන්න ඕන ලක්ෂණ? මොන වගේ කෙනෙක් වෙන්න ඕනද එයා? එයා ගාව ඉතින් මේ ලක්ෂණ කියන්නේ ඉතින් අපේ ගොවිතැනට අතහිත දෙන ගොයිය ඉහලට ගන්නක් සත්‍යමත් ජනාධිපති කෙනෙක් තමයි තෝරගෙන ගන්නවනම් හොඳයි කියන තමයි මගේ බලාපොරොත්තුව. දැන් මේ අනුරලා ඉන්නවා සජිත්ලා ඉන්නවා. ඔව්. ආයි තව බැසිල් එනවා කියලා කියනවා. දැන් මොකද හිතන්නේ මේගොල්ලෝ අතරින් නාමල් තව පැත්තෙන් කතා කරනවා. මේ මේ අතරේ නැත්ද කවුරුත් එහෙම ජනාධිපති මෙයා වුණොත් හොඳයි කියලා කියනවා එකක් නැද්ද? ඉතින් මේ දැන් අපේ සාමාන්‍ය හිතයට බලාපොරොත්තු තියෙන්නේ මේ සජිත් මහත්තයා ගැන සමය දැන් ටිකක්. සජිත් මහත්තයා ඉතින් අපිට එහෙම ගොයියට තැනක් දෙයි කියලා හිතනවා. ඒ කියන්නේ ජනතාවේ ඉතිපරුමනේ මේ මහත්තයාත් හොඳයි යා නරකය කියනොත් නෙමෙයි. මේ එයත් හොඳයි. ඉතින් අපිට හරියටම පැත්ත තාම තේරුම් ගන්න අමාරුයි දැන් මේ කියලා එහෙම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අවසාන කියන්න තියෙන්නේ ඉතින් දැන් මේ දැන් අපි ඉතින් පුතේ හරියට විතර කියන දන්නේ නැහැ මේ දේශපාලනය ගැන. ඉතින් අපිට තේරෙන විදිහෙන් ඇත්තෙන්ම කියන්න තියෙන්නේ අලුත් රටක් ජනාධිපති කෙනෙක් පත් කළා අපි කවුරුත් එක්කම මේ ගොයියත් ඉදිරියට අරගෙන මේ වගේ දුක් විඳින්න නැතුව මේ සාමාන්‍ය අපේ දරුවෙකුට හරි යහපතක් වෙන ජනාධිපති කෙනෙක් පත් කරගන්න තමයි මගේ බලාපොරොත්තුව. අපි කවුරුත් දොඩාගෙන ඉන්නෙත් එහෙම තමයි. අපි ඡන්දයක් දුන්නොත් අපිට පේනවා දැන් මේ එදාට එන යුගයේ මොකද්ද මේ කවුද හොඳ කියන එක තව තව දැන් අපි දැනට කල්පනා කර කර ඉන්නේ කාට දෙන්ද කාට දෙන්දෝ කියලා කල්පනා කර කර ඉන්නේ. ඉතින් මේ සජිත් ප්‍රේමදාස කතාව නම් ඉතින් කවුරුත් කතා ගන්නවා. කතාවට ඉතින් මේ හිනාවෙන් හෝ කතාවෙන් බෑ මන්නේ මිනිස්සෙක් කියලා කීමට කියන උනේ. ඉතින් එහෙම කතාවෙන්ම ඉන්න බෑ. කතාව කවුරුත් කතා ගන්නවා. ඔව්. ඒ කතාවෙන් අපිටම ඉන්න බෑ. ඉතින් අපිට පෙනීගෙන යන හැටියට දැන් අපි කාටත් එකවරක් දීලා බලනෝ දැන් ඒ රජයේ හොඳ නැත්නම් ඊළඟට අනිත් පැත්ත පෙල්ලනවා. එහෙම නෝක තියෙන්නේ. දැන් UMP එකයි ශ්‍රී ලංකා එකයි එදත් එක් දෙපැත්ත හැමෝනේ කොන කොරේ. කේරුණා ඉතින් ටික ටිකක් කේරුණා අන්තිමේදී මිනිස්සු අමාරු වැටුණා. දැන් ඉතින් අන්තිම තැනට ගොයිය වැටිලා තිනු. දැන් ගොයියට ඇත්තෙන්ම කියනවා නම් වස බොන්න දේ තමයි දැන් නම් වෙලා තියෙන්නේ. ගොවිතැන් කරන මිනිහට නම් තැනක් ඇත්තෙම නැහැ. දැන් ඇත්තෙම නෑ නෑ. ඉතින් මේ මම කියන්නේ මේ මම වැරදි කියනෝ නෙමෙයි. හොඳ ජනාධිපති කෙනෙක් අපි පුතේ කවුරුත් එක්ක පත් කරගත්තොත් ඉදිරියට යන්න අපිට බොහොම හොඳයි කියන එක තමයි මගේ බලාපොරොත්තුව. මේ මට හරියටම නිස්තකල්ල කියන්න බෑ අහවලා හොඳේ කියලා. ඒ ජාමයට අපිට හිතුණු පැත්තක් තමයි අපි අපිට වැඩ කරයි කියන හිතට එකඟ වෙන කෙනෙක් හිතට ආවොත් අපේ අපේ පවුලෙම තියෙන ඡන්ද මනස්ගානක් අපේ પરම්පරා කට්ටිය ඒගොල්ලුනත් එහෙම තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ. හොඳ පැත්තක් ආවොත් අපි දෙමුයි කියන එක. දැන් කරපුවා දැන් මේ කරපු කට්ටිය හොඳයි කියලා කියන්න බෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් කරගෙන යන්නේ අපිට අනිත් පැත්තටනෝ. ඉති හොඳක් නැහැනේ. ඉතින් මුලින් මුලින් ආව කරගෙන මහින්ද මහත්තයා ඇත්තෙම මම මේක අගය කරනවා. මහින්ද මහත්තයා නිවන් දකින්න ඕන අපිට පාරාටිකාරිය හදලා දුන්න එදා ඒ යුගයේ අපිට හොඳටම තිබුණා ඇත්තෙම. ගොවිතැන වුණත් අර ගියා මහින්ද මහත්තයා රජේ ගත්ත විතරයි වැහි වතුර වැස්ස කුඹුරු පෑන්නේ හිටිය. මම මේ බොරු නෙවෙයි කියන්නේ සත්‍යයක් උඩ කියන්නේ. ඒ පස්සෙට වැඩ කරයි කියලා කතා කරන ඕන නෙමෙයි. ඉතින් ඒ එදා ඒ අවුරුදු ගාන අපිට ඇත්තෙම කිරියම් පැනින් උතුරන්න වගේ හොඳ යහපතක් තිබුණා. අපේ ගොවිතැන් ඒ ඔව් අද තමයි මේ අපි අන්තිම බල්ල මාකේටම වලට වැටිලා දැන් ජීවත් වෙන වෙලා තින්නේ. මේ විදුලිය ගවා ගන්න ඒක කරගන්නත් බෑ. හරි හරි මේ ඔන්න විදිය තත්ත්වයක් කළා තින්නේ. හරි බොහොම ස්තුතියි ඔබතුමාටත් බුදු සරණයි.